පංචායුද පදනම අපි ආරම්භ කළේ මීට අවුරුදු ගණනාවකට කලින්. මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ එහෙම නැත්නම් උපකාර ලැබිය යුතු පිරිසගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අපට හැකි ආකාරයකින් දායක වෙන්න. ආණ්ඩුවක් තියෙන කාලෙ මේ වැඩේ අපි කළා. ආණ්ඩුවක් නැtei කියලා අපි මේ වැඩේ අතහැරලා නැහැ. පසුගිය ගම්වතුර විපතේදී වුණත් අපට පුළුවන්කම ලැබුණා ඒ විපතට ලක්වෙච්ච පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණ කර දීම වෙනුවෙන් විශාල දායකත්වයක් කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම ලබා දෙන්න. ඒ අනුව යමින් තමයි සාමාන්‍යයෙන් ජනවාරි මාසේ කිට්ටු වෙනකොට බොහෝ පවුල්වල තියෙන විශාලම අභියෝගය තමයි මේ අතිරේක පිරිවැය කොහොමද හොයාගන්නේ. මාසික වියදම බොහොම අමාරුවෙන් කරගෙන යන පවුලක් අමතරව මේ පොත්පත් විශාල ප්‍රමාණයක් අධික මිලකට අරගෙන දරුවන්ට ලබා දෙන්න වෙනකොට ඒ අතිරේක පිරිවැය දරා ගැනීමේ මහ විශාල දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ පැවසුවා මාතර ප්‍රදේශයේ මවක් මේ ප්‍රශ්නය හේතු කොටගෙනම ගඟට පැනලා තිබුණා, පසුව දිවි බේරාගෙන තිබුණා. ඒ වගේම මම දැක්ක තවත් සමාජ මාධ්‍යවල තියෙනවා එක දියණියක් ඒ දියණියට අවශ්‍ය කරන අලුත් පොත්පත් ටික මිලදී ගැනීම සඳහා මේ නිවාඩු කාලේ නගරයට ඇවිල්ලා හඳුන් කූරු විකුණලා ඒ මුදල උපය ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ කාලය කියලා කියන්නේ අලුත් අවුරුද්ද එනකොට එන නපුරු භයානක ප්‍රශ්නේ තමයි මේ අතිරේක පිරිවැය කොහොමද අපි පුරවගන්නේ කියන එක. ඉතින් මේ අභියෝගය ජය ගන්න සම්පූර්ණ පිළිතුරක් නොවුනත් අපට දිය හැකි සහයෝගයක් තමයි මේ සෑම පවුලක් වෙනුවෙන්ම අපි අද ලබා දෙන්නේ. මම හිතනවා අපි මෙතනින් නැතර වෙන්නේ නැහැ. ඉදිරි කාලය තුලත් ඉදිරි ප්‍රදේශවලත් මේ කටයුත්ත කරන්න අපි විශාල උත්සාහයක නියැලීලා ඉන්නවා. තමුන්වන්සලා පසුගිය 2015 ජනවාරි මාසේ 8 වෙනිදා හංසයාට කතිර ගහපු සමහරු නම් හිතන්නේ නැතුව ඇති. මෙතනත් ඉන්නවා එහෙමයි පොඩි හීන හිනාවක් යනවා ඒ මූණවල. හංසයාට කතිර ගහපු සමහරු බොහෝ වෙලාවට හිතන්නේ නැති ඒ කාලේ තිබිච්ච ආර්ථික අමාරුකම් අවුරුද්දක් විතර යනකොට අලුත් ආණ්ඩුව ඇවිල්ලා නැත්තටම නැති වෙලා දූවියම් බුත වෙලා තියෙයි කියලා. තමුන්වන්සලා දන්නවා ඒ කාලේ ඩොලරයකට ගෙවුවා රුපියල් 132ක්. දැන් කාලේ ඩොලරයකට ගෙවනවා රුපියල් 152ක්. අවුරුද්දකට රුපියල් 20කින් රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. අවුරුදු දෙකට රුපියල් 20 නම් මේක දිගට ගියොත් කොහොම රුපියල බහිද කියලා තමුන්වන්සලට හිතා ගන්න පුළුවන්. රුපියල වැටෙනකොට පිටරටින් ගේන හැම භාණ්ඩ හා සේවාවකම මිල ඉහළ යනවා. හැම අමුද්‍රව්‍යකම මිල ඉහළ යනවා. නිකම් බලාගෙන හිටියත් ඉහළ යනවා. ගත්තු ණයවල බරක් කෝටි ගානකින් ඉහළ යනවා. අපි හිතමු අපිට ඩොලර් 5000ක් නම් ගෙවන්න තින්නේ ණය. එතකොට 132කින් තමයි බලන්න වෙන්නේ රුපියල් කීයක් ගෙවන්න ඕනද කියලා. 132ව 5000ක්. දැන් ඩොලර් 5000ට ගෙවන්න ඕන කීයද? 152 ඒව 5000ක්. ණය ගෙවන්න තියෙන බර වැඩි වෙනවා. ණය බරයි කියලා ආණ්ඩුව මරලා තෝනි දෙනවා. දැන් නීම් දාගෙන. මරලා තෝනි දීලා වැඩක් නැහැ. රුපියල වැටෙන එක නවත්තන්න ඕන. මේ ළඟදී අග්‍රාමාත්‍ය රනිල් කවුද මන් දන්නේ නැහැ තරුණේ මට කිව්වා එතුමා වික්‍රමසිංහ නෙවෙයි විකුණන සිංහ කියලා. එතුමා කරන්නේ විකුණන එකනේ. මහා බැංකුවේ මහා දවල් මහා සුද්ධියක් කළා. ප්‍රකෝටි ගානක මහා වංචාවක් කළා. අතේම අට්ටු. පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාවෙන් කරුණු මුළුමනින්ම අනාවරණය කළා. ඒ මහා මංකොල්ලේ මහා මොළකරු තමයි අගමැති වික්‍රමසිංහ. මට අර අනිත් නම කියනොද මේ නම කියනොද කියලා කල්පනා කරගෙන ඉන්නේ. දැන් එතුමා බලන්න හම්බන්තොට වරාය විකුණනවා චීනට. අක්කර 15000ක ඉඩම් දෙනවා සින්නක්කරව චීනට. ඒ කාලේ කිව්වේ මහින්ද රාජපක්ෂ මේක චීන කොලනියක් කරන්න යනවා කියලා. මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය චීනට විකුණන්න ගියේ නෑ. මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරායවත් හම්බන්තොට මහා අක්කර 15000ක ඉඩම්වත් චීනට සින්නක්කරව විකුණන්න ගියේ නෑ. දැන් චීන කොලනියක් මහින්ද හදනවෝ චීන හදන පෝට් සිටියකටත් විරුද්ධව ඒක දිලා බස්සනවා කියලා ආපු කට්ටිය
දැන් කෝට්සිටියකත් අතිරේක අක්කරගාන පුත් එක්ක හදන්න දෙනවා. අරේ හම්බන්තොට වරායක් දෙනවා. අක්කර 15000ක් ඉඩනුත් දෙනවා. අර මොකද්ද කරුණේ පලාසභා මන්ත්‍රීතුමේ මං අහගෙනයි මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා. චීනු 11000කට වඩා දැන් මේ ව්‍යාපෘති වෙනුවෙන් ලංකාවට එන්න වීසත් ඉල්ලනවා කියලා. තව ටික කාලයක් ගියාම දකුණට ගිහිල්ලා මක්කයි කරේ කියලා අහන්න හම්බෙන්නේ නැහැ. චෑන්චුන් චෑම් කරේ කියලා මොකද්ද කියලා තමයි අහන්න වෙන්නේ. තමුනාසරට පේනවා මේ කිව්ව එකක් කරන්න එකක්. තරුණ තරුණියන්ට කිව්වා Wi-Fi නොමිලේ දෙනවයි කියලා. දැන් ඉතින් තරුණ තරුණියෝ ඒක පිළි අරන් කතිර ගහපු අයියා ඉන්නේ නැහැ. කකුලේ මහපටැංගිල්ලෙන් පොළොව හරහා. දැන් Wi-Fi නොමිලේ හම්බුනේත් නැහැ. දුරකථන ගාස්තුවේ මිලෙන් සම්පූර්ණ 150ක් ආණ්ඩුවට බදු හැටියට ගන්නවා. 100ක කතා කරොත් 50ක් බද්ද ආණ්ඩුවට. මේ රටේ තමුනාසරට පේනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි ඒ අවුරුදු 10 ඇතුළේ තමයි මේ රටේ තොරතුරු තාක්ෂණයේ විශාල පිම්මක් පැන්නේ. ඒ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පිම්මක් පැන්නේ. ඉදිරි ගමනක් සිදු වුණේ. ඒ වගේම ඔය කියන Wi-Fi තාක්ෂණ අරවා මේවා ගමට අරගෙන ආවේ. ඒවම පාවිච්චි කරලා බලලා ඔළුව හොඳු මාන්දු වෙලා තමයි කතරේ අනිත් පැත්තට ගැහුවේ. නමුත් දැන් අවුරුදු 2 යනකොට තේරෙනවා දීහාමුදුරුවනේ මොකද්ද මේ කරගත්තේ කියලා. මේක හරියට 8 වෙනිදා ජනවාරි 2015 ජනවාරියට මේ රටේ මිනිසු කරගත්තේ කටේ දතක් දෙකක් කුණු වෙලා තිබ්බා. නරක් වෙලා තිබ්බා. කරන්න තිබ්බේ නරක් වෙච්ච දත දෙක ගලවන එක. ඒ වෙනුවට මුළු දත් 32ම ගැලෙව්වා. දැන් ලොම්බක් තියාගෙන ඉන්නවා අනේ තේ අනාත්මේ මොකද උනේ කියලා හිතාගෙන. හිතුවේ සුපිරි දත් තියෙන කටක් හැදෙයි කියලා. දැන් 32ම නැහැ. විතක් කපා ගන්නවත් විදියක් නැතුව දැන් ඉන්නවා මොකද්ද මේ උනේ කියලා. ඒ නිසා තමුනාසල තේරුම් ගන්න. කොහොමද දැන් රයිස් මිල? රයිස් ප්‍රයිස් එක අහනකොට මොකද හිතෙන්නේ? ඒ කාලේ හාල් මිල වැඩි කියලා හිතාගෙන ගැහුවා කතරේ හංසයට. දැන් හාල් රුපියල් 100ක් පැනලා. හාල් මාෆියාව හොඳට වැඩ. තමුනාසල දන්නවා වීගොවියට දුන්නු පොහොර සානාධාරය කප්පාදු කළා. වීවගාවට යොදවන භූමි ප්‍රමාණය අඩු කළා. අස්වනු ගොඩ ගහලා තිබුණා වී මිටි ටික ආණ්ඩුව ගත්තා. ගත්තු ඒවා කුණු කොල්ලට දුන්නා. අර ඉන්නේ වී හැරිසන් කියලා ඇමතිතුමේ. එයා පී හැරිසන් නමුත් දැන් මිනිසු කියන්නේ වී හැරිසන් කියලා. දුන්නා හාල් මිටි ඔක්කොම දුන්නා සත්ව ආහාර වලට කියලා කුණු කොල්ලට අඩු මිලට. දැන් කියනවා හාල් නැ ගේන්නලු ඉන්දියාවෙන් හාල්. අපේ කාලේ මේ රටේ සහලින් ස්වයංපෝෂිත වුණා. පිට රටට හාල් දුන්නා. මට මතකයි මොකක් හරි ওই වෙන රටක විපතක් වෙච්ච වෙලාවේ ලෝක ආහාර සංවිධානයේට අපි මගින් මේ රටේ හාල්නේ විපතටපත් වෙච්ච රටට ඇරියා. එහෙව් රටක් වික්‍රමසිංහ මහත්තයාගේ මහා මොලේ යටතට මේ රටපත් උනා විතරයි අවුරුදු 2යි හාල් හිඟයි හාල් කිලෝ 100ට වඩා එහාට ගියා. මේක තමයි මහමොල කරුගේ තරම. දැන් ඒ කාලේ අපි ආමඳුරනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මිත්‍යා දෘෂ්ටිකය කියලා ඔය සමාජ ජාලා වලින් විශාල අපහාස කළා. එතුමා ඔය කතරගම දේවාලෙට යන එක එහෙම නැත්නම් දලදා ආමඳුරු වඳින්න යන එක එහෙම නැත්නම් හැමතිස්සෙම අර පිරිත් නූල් ගොඩක් අතේ තියෙන එක මේ වගේ ඒවා පාවිච්චි කරලා මේ මිත්‍යා දෘෂ්ටිකය කියලා කිව්වා. දැන් බලන්නකො මොඩරේට් නායකයා දැන් ඉන්නේ තිරුපතිවල. ඉන්දියාවේ තිරුපතිවලට ගිහිල්ලා අගමැතිතුමා අනේ දෙයියනේ මට මොලේ පෑදේවා කියලා දෙයියෝගෙන් ඉල්ලනවා. එතකොට පේනවා කිව්වේ එකක් කරන්න එකක්. වැට්බද්ද තාම පටන් ගත්තේ නැහැ. වැට්බද්ද පටන් අරන් තියෙනවා. වැට්බද්දත් එක්ක එන අනිත් බදු ටික ජනවාරි මාසේ තමයි පටන් ගන්නෙ. ඊයසේ බලන්නකෝ ආවේ ජනාධිපතිගේ බලතල අඩු කරනවා කියලා. ජනාධිපතිගේ බලතල පොඩ්ඩක් අඩු කළා. ආවේ අහෝසි කරනවා කියලා. පොඩ්ඩක් අඩු කළා. අහෝසි කළේ නැහැ. දැන් ජනාධිපතිගත් වඩා බලතල තියෙන ඇමති කෙනෙක් හදන්න යනවා. සංවර්ධන විශේෂ විධිවිධාන පනත කියලා පනතක් ගෙනල්ලා. ඒ පනත අනුව ඉන්න ඇමති. ඒ ඇමති තමයි රනිල්
විකුණන සිංහ රනිල් විකුණන සිංහ තමයි ඒ පනත යට දෙහැදෙන ඇමති. ඒ ඇමතිට පුළුවන් මේ රටේ ඕන දේපලක් පවරගන්න. රටවැසියට බෑ නඩුයන්න. ඇමතිට තියෙනවා මුක්තිය. ජනාධිපතිගේ මුක්තිය හොඳ නෑ කිය කිය ආපු කට්ටිය දැන් තව ඇමති කෙනෙකුටත් හදනවා මුක්තිය. ඕකට යුක්තිය දෙනවයි කියලා කියපු. ඒ සුපිරි ඇමතිට සහ නිලධාරීන්ට විරුද්ධව නඩු යන්න බෑ. පහළ උසාවියක නඩු ගිහිල්ලා නිලධාරීන් වැරදිකාරයා වුණොත් වන්දිය ගෙවන්නේ ආණ්ඩුවෙන්. දැන් බලන්නක අපි හාමුදුරුවනේ හමුදාවේ මේ යුද්ධ කරපු රණවිරුවෝ කඳවුරේ අල්ලගත්තු කොටිය පැනලා යනකොට වෙඩි තිබ්බයි කියලා අධිකරණයෙන් දඩ නියම කරනවා. ලක්ෂ විස්සක් වන්දි ගෙවන්න කියනවා මැරිච්ච කොටියගේ පවුලට. කවුද ගෙව්වේ? ආණ්ඩුවද? නෑ. මේ රටේ විවිධ සංවිධාන එකතු වෙලා ඒ මුදල හොයලා දුන්නා ඒ මිනිස්සුන්ට නැත්තම් හිරේ. එතකොට රට බේරගත්තු හමුදාවෙන් මොකක් හරි වැරද්දක් වුණා කියලා ඔප්පු වුණොත් වන්දිය ගෙවන්න ඕනේ පුද්ගලිකව. රනිල් වික්‍රමසිංහගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත යටතේ දෙහැදෙන එයා ආයතනයේ නිලධාරීන් වරදක් කළයි කියලා පහළ උසාවියෙන් ඔප්පු වුණොත් වන්දිය ගෙවන්න ඕනේ ආණ්ඩුවෙන්. කොහොමද වැඩේ? ඒ කියන්නේ නිලධාරීන්ට බලය දෙනවා ඕන අයුක්ති සහගත වැඩක් කරපන් උඹලට වන්දි ගෙවන්න වෙන්නේ නැහැ වන්දිය අපිම ගෙවන්නම්. ඒකයි එකෙන් දෙන පණිවිඩේ. මහජනයාගේ දේපල පවර ගන්න පුළුවන්. ප්‍රමාණවත් වන්දියක් නොදෙන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය අංශයේ තියෙන හැම ඉඩමක්ම මහවැලි ඉඩම්, වතු ඉඩම්, නාගරික සංවර්ධනයට අයිති ඉඩම්, නිවාස අධිකාරියට අයිති ඉඩම් මේ ඉඩම් වල ඔක්කොම විකුණන අයිතිකාරයා එකම එක කෙරුමක්කාරයා වෙන්නේ මේ ඇමති. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ දත් ගලවනවා වික්‍රමසිංහ තව දත් හයි කරව ගන්නවා. අරයාගේ ගලවන දත් මෙයාගේ කටට හයි කර ගන්නවා. එහෙ එකක් ගලවනකොට මෙහෙ නල දත් දෙකක් හයි කර ගන්නවා. එහෙමයි මේක වෙන්නේ. ඒ නිසා තමුන්වන්සල අපි තේරුම් ගන්න ඕන එදායේ දීපු සුන්දර බලාපොරොත්තු එකක්වත් ඉටු කර ගන්න බැරුව මේගොල්ලෝ අද තාමත් ඉතින් අර මහින්ද රාජපක්ෂ කියන මුවහමඩ තඩි බානවා. ඕන එකක් වුණොත් මහින්ද රාජපක්ෂ ඉදන් හිතට එන දේව සමහරව කියන්න බෑ. අපි හාමුදුරුවෝ මෙතන වැඩ ඉන්න හන්දා. ඒ හන්දා තමුන්වන්සල අපි තේරුම් ගන්න ඕන. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න අයල ටික කට ඇරලා ටිකක් කියවන්න පටන් අරන් තියෙනවා මේ අසූචි වලේ ඉන්න බෑ කියලා. අවුරුදු දෙකක් ගිහිල්ලා හරි අසූචි වලක් කියලා තේරිච්ච එකත් ලොකු දෙයක්. දැන් තමයි සියුම් ඉන්ද්‍රියන් වැඩ කරන්න පටන් අරන් තින්නේ. දැන් හරි මේ සියුම් ඉන්ද්‍රියන් වැඩ කරලා ගඳ සුවඳ දැනෙනවා නම් ලොකු දෙයක්. පෞගිය අවුරුද්ද කියන මං හිතන්නේ ඉන්ද්‍රියන් වැඩ කළේ නෑ. කොහොම හරි දැන් තමුන්වන්සල්ලා පේනවා මේක විකාර ආණ්ඩුවක්. ආණ්ඩුවේ කෑලි දෙකයි. ඒ කෑල්ල මේ කෑල්ලට බයිනවා, මේ කෑල්ල ඒ කෑල්ලට බයිනවා. අනේ දෙයියනේ ස්ථාවරව 7% මට්ටමේ ආර්ථික වර්ධන වේගයකින් ඉදිරියට ගිය රටක් වෙනස් කරන්නයි කියලා ගිහිල්ලා අවුරුදු දෙකෙන් 3.4% ආර්ථික වර්ධන මට්ටමකට පල්ලෙහාට බස්සලා තියෙනවා මේ රටේ මිනිස්සු. පරද්දපු බෙදුම් වාදයේ ඉසෝසවනවා. විවස්ථාවක් කරේ පාර්ලිමේන්තුවේ දැන් ගේන්න යනවා. 9, 10, 11 වාද විවාද කරනවා ඒ කෙටුම්පත් කරලා තියෙන යෝජනා. ඒකේ කියනවා සියලුම පළාත් ආණ්ඩු හදන්නේ පළාත් සභා නෙවෙයි. පරමාධිපත්‍ය බලය පළාත් ආණ්ඩුවට දෙනවා. මුදල් බලය පළාත් ආණ්ඩුවට දෙනවා. පොලිස් බලය පළාත් ආණ්ඩුවට දෙනවා. ඊට පස්සේ අපි හාමුදුරුවනේ පොලිසිය මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය නෙවෙයි මහාමතිගේ පොලිසිය. මහාමති ජාතිවාදියෙක් නම් ජාතිවාදීව පොලිසිය මෙහෙවන්න පටන් ගන්නවා. මේ රටේ අධිකරණයේ විතරයි ඔය ජාතිවාදී නිර්ණායක වලට මෙතෙක් ලක් නොවුනේ. මේ අලුත් විවස්ථා පැකේජය කියනවා විවස්ථාව අර්ථ නීති නිරූපණය කරන්න විවස්ථා අධිකරණයක් හදන්න. ඒකට සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග අනුව විනිසුරන්පත් කරන්න කියලා. මෙතරකල් උසාවියේ ජන ජාතිකත්ව අනන්‍යතා අනුව විනිසුරන්පත් කළේ නැහැ. අද දෙමළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චකාරතුමෙක් ඉන්නවා දෙමළ ජාතිකයෙක්. අපි කවුරුවත් එතුමා දෙමළ ජාතිකයෙක් කියලා නෙමෙයි හිතන්නේ අගවිනිසුරුතුමා කියලා. මුස්ලිම් අගවිනිසුරුවරු ඉඳලා තියෙනවා. අපි මුස්ලිම් අගවිනිසුරුවරයෙක් කියලා නෙමෙයි හිතන්නේ අගවිනිසුරු කියලා. මේ රටේ අධිකරණ ශ්‍රේෂ්ඨයක් ඒ ජාතිවාදී පදරමින් නිර්මාණය කරන්න තමයි විවස්ථාව අර්ථ නිරූපණය කරන අධිකරණයක් ජාතිකත්ව තුන හතරෙන් විනිසුරුවරුන් දාලා හදන්න හදනවා.
තමුණාසල කල්පන කළ බලන්න. රටේ ඒකීය භාවය නැතිවෙන මුදල් බලය, ඉඩම් බලය, පොලිස් බලය, මෙසියල්ල විදේශ රටවල් එක්ක ණය ගනුදුනු කිරීමේ බලය, මෙසියල්ලේ පළාත් ආණ්ඩුවට ලබා දෙන පාර්ලිමේන්තුවේ 225ටත් ඡන්දෙන් පත් වෙන ජනාධිපතිටත් විතරක් නියෝජනය කිරීමේ අයිතිය තියෙන මහජනයාගේ පරමාධිපත්‍ය බලය, ඒ බලයත් නියෝජනය කරන්න බලය ලබලා දෙන බෙදුම්වාදී කල්ලි අවුරුදු ගාණක් තිස්සේ ඉල්ල ඉල්ල වැඳ වැටිච්ච යුද්ධ කරපු ඉල්ලීම් දැන් ටෑගි බන්දේසියක තියලා දෙන්න හදනවා වික්‍රමසිංහ මහත්තයා. වික්‍රමසිංහ මහත්තයා, වික්‍රම තමයි සිංහ, නොවික්කොත් නෑ සිංහ. ඒ නිසා මේ වික්‍රමසිංහ මහත්තයා තව කාලයක් මේක හිටියොත් ඔය පුටුවේ තියෙන සියලු සම්පත් විකුණලා දානවා විතරක් නෙවෙයි, රණවිරුව යුද්ධ කරලා ජීවිත පුදලා බේරගත්තු මේ මව්පලව මේ දරුපටවුන්ට මොනාහරි කරලා ජීවත් වෙන රටක් තියෙන්න ඕනේ. මේ දරුව මේ ඉගෙන ගන්න උනන්දු වෙන්නේ මේ රටේ අනාගතය බාරගන්න. ඒ දරුවන් වෙනුවෙන් නිර්මාණය වෙන පිබිදෙන රාජ්‍යයක් ඕනේ. ඒ වෙනුවට තීරු තීරු වලට බෙදිලා මරා ගන්න රටක්, තිබෙන සහජීවනයේ නැති කරන විවස්ථාවක්, තිබෙන සමගියත් මරා දාන විවස්ථාවක් ගෙනල්ලා. කමුනාන්සල දන්නවා එහෙම වුණොත් මේ රටට මොකද වෙන්නේ. අපිට සිද්ධ වෙනවා දැන් ඉතින් මෙහෙම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දරුපටවුන්ගේ අනාගත හීන ලබන දෙන පෙළපොත් ටිකෙන් විතරක් සම්පූර්ණ වෙයි කියලා අපි හිතන නරකයි. දෙමාපියන්ට තියෙනවා ජනවාරියට වෙච්ච වැරද්ද නිවැරදි කිරීමේ වගකීම. ඡන්ද තියන්නේ නැහැ. දන්නවා මේ දුක් තිබ්බොත් පෝරියල් එක හැපට හම්බ වෙනවයි කියලා. ඡන්ද තියන්නේ නැත් ඒකයි, තියන්නේ නැතුව ඉන්න දෙන්න බෑ. ඡන්ද තියහල්ලයි කියලා පාරට බහින්න ඕන. අතන හම්බන්තොට වරාය විකුණන සද්ද නැතුව තමුන්වන්සලා අපි බලන් ඉන්නවා. විවස්ථාවක් ගේන්න හදනවා මේ රට බෙදෙන රටම බලන් ඉන්නවා. අර මොකද්ද නායක බලලා නිදා ගන්නවා රැට. නායා බලලා නිදා ගන්නවා. උදේට දෂ්ට කරනවා. නායා බල බලා නිදා ගනි. එක දවසක් උදේ ඇහැරෙනකොට මේ රට නැති වෙයි. ඒ නිසා මේ රටේ දෙමාපියන්ට තරුණ දරුවන්ට විවිසි වගකීමක් තිබෙනවා. මේ පාපතර ආණ්ඩුව ඡන්ද නොකියා රටේ මහජනයාගේ මතය උරගා නොබලන ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ලක්ෂ ගණනින් පාරට බැහැලා අර කොරියාවේ බැස්සේ. ඡන්දකින් නෙවෙයි යැව්වේ, කොරියාවේ බැස්සා. මහජනයා පාරට බැහැලා බලකලා. ඒ විදියට මේ රටේ ජනතාව තමන්ගේ ශක්තිය පෙන්වන්න ඕනේ. නැත්තම් මේ වික්‍රමසිංහ මහත්තයා හිතන් ඉන්නේ එතුමට ආගමැතිකම හම්බුණාට පස්සේ මේ රටේ ඕන දෙයක් එතුමට ඕන තරමට කරන්න පුළුවන් කියලා. තීරණවලේ පාර්ලිමේන්තුවේ කෝට් බෑ දෙපැත්තට දදා හෙට මෙහෙට ඔළුව දුපට්ට වගේ වැනි වැනි කරන කතා දිහා බැලුවම තමුන්නාසලට තියෙනවා මනස කොයි වගේද කියලා. ඒ නිසා ඒ වගකීම කරඩ ගන්න වැඩිහිටි අපට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම අටවැනි ඉඳ පාපෙට කරගහපු කට්ටියට රැවටෙන්නත් එපා. තමුන්නාසල දන්නවනේ මහින්දගේ කඩේ බඩු නරක් වෙලා. මෛත්‍රීගේ කඩේ බඩු ෂුවර් නෑ. හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්, දෙකම වෙන්න පුළුවන්. ඒකට පොඩි ෂුවර් නෑ කිව්වා. හැබැයි අපිද නම් හිටිය අපි කිව්වේ කොහමද? කොටියට ඕනේ නැගිටින යුගයක්, ඒකට ඕනේ මෛත්‍රී යුගයක්. අටට කලින් අපි කියපු හැමදේම දැස්පන අපිට ඇත්ත වෙලා පේනවා. අටට කලින් මහින්දට නැති බොරු අවලාද ගහලා චරිත ඝාතනය කරලා නායකයෙකුට කරන්න තියෙන අවමන් සහගත අපහාස ඕනාවටත් වඩා කරලා මෛත්‍රීට කඩේ ගිය අයියලා රතු කමිසදාරී අලිපැටව්, රතු අලිපැටව්. එයා බලනවා දැන් මේක කැඩෙනකොට අපිට තමයි කල්ලමරේ අපි කඩා වඩා ගන්න ඕනේ මේකින් ඡන්ද කුට්ටියක් කියලා. ඒ නිසා ඒ වගේ දැන් තව එක්කෙනෙක් ඔන්න වෙන අඩව්වක් ළඟදීම අල්ලන්න ලෑස්ති වෙනවලු සිංහල බෞද්ධ අඩව්වක්. ඒ නිසා ඒවට රැවටෙන්නේ නැතුව නැවත මේ රට නිසි මාවතේ රැගෙන යන්න මේ පාපතර රැළෙන් මේ රට බේර ගැනීම සඳහා ධෛර්ය සම්පන්නව සටන්කාමීව පෙරමුණ ගන්න කියලා ආරාධනා කරමින් මේ පොත්පත් ලබන දූ දරුවන්ට මේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන අපේ රට ජාතියක් ඉල්ලා හිටින අනාගත වර්ණවත් දූ දරුවන් බවට පත්වෙන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමින් මේ කටයුත්තට සහභාගි වෙච්ච ඒ වගේම අපට විහාරස්ථානය ලබා දුන්නු අපේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ මායි අමනාපෝ හිටියේ කියලා. මම නම් අමනාපෝ හිටියේ නෑ අපේ හාමුදුරුවනේ. උන්වහන්සේ පුත්කලිකව මාත් කමනාප හිටියේ නෑ. වෙන අමනාපයකට බලපාලා හිටියා. දැන් ඉතින් ඒ කොඩි විනේ කැපිලා හින්දා අපි උන්වහන්සේට අපට එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒකට වැඩ කරන්න පුළුවන්. ඒ කාලෙත් ඒව හිතන්නේ නැතුව අපි පන්සල වෙනුවෙන් උදව් වුණා.
උන්වහන්සේමකුව පාසල වෙනුවෙන් උදව් වුණා. අපි දේශපාලනයේදී පටු විදියට බැලුවේ නැහැ. මහජන දිනයේදී ආවේ UMP පවුලක සමාජිකයෙක් වුණත් කිව්ව දේ කරලා දුන්නා, කරලා දෙන්න පුළුවන් දෙයක් නැහැ. මෙයා ශ්‍රී ලංකාවද UMP ද අරපී ද මේ පී ද කියලා හෙව්වේ නැහැ. මහජනයා වෙනුවෙන් දෙන්න තියෙන හැම දායකත්වයක්ම අපි දුන්නා. දැන් මට එන්න කියලා තියෙනවා 2829 FCID එකට. ඒක උසාවි නියෝගයක් අරන් කියලා දීනේ මම මග අරනවා කියලා. දී යාමඳුරනේ පාර්ලිමේන්තු කාලේ එක පොයේ දවසක එන්නකෝ මම පොයේ දවසේ ගියා අපි හැමදෙරුනේ. පොයේ දවස කියන්නේ වෙනයි. මට ඕන තරම් තිබ්බ පන්සලක වැඩක් කියලා නිකන් ඉන්න. පාර්ලිමේන්තු දවස්වල ඒගොල්ලන්ට එන්න කියන්න බෑ. අයවැය කාලේ. ඉරිදා දවසක එන්න කිව්වා. ඒ ඉරිදා මම වැඩ දාගෙන තිබුණා. මොකෝ මම මේ FCID එක කතා කරනකම් ඩයරිය නිකන් හිස ඉස්සතේ තියාගෙන බලන් ඉන්න මිනිස්සෙක්. ඒකට ගිහිල්ලා උසාවියට කියනවා මෙන්න එදා එනවා එක්ව ආවේ නෑ. ඒ හින්දා නියෝගයක් ඉල්ලනවා 2829. ඊට පස්සේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් චීනේ ගියා. දවස් 7ක් සෑම පක්ෂකම නියෝජනය වෙන විදිහට මන්ත්‍රීවරු. ඒ ගිහිල්ලා එනකොට තමයි මේ 2829 එන්න කියලා කියලා තියෙන්නේ. ඉතින් ඔය දඩයන් ගුහාවට යන්න අපි බය නෑ. ඔය දඩයන් ගුහාවට මම දැන් 7-8 වතාවක්ම ගිහිල්ලා තියෙනවා. ඔය ගුහාවට යන්නේ ඕන දෙයකට මුහුණ දෙන්න බලාගෙන. එකක් අපි තමුන්වහන්සේට සාහතික වෙනවා. ඔය මර්ධණයෙන් අවලාද වලින් තර්ජණයෙන් අපි මේ රට වෙනුවෙන් ඉදිරියට යන ගමන වළක්වන්න කාටවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ කියන එක අවධාරණය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බුද්ධික ජයවිලාල් මහත්මයා නැතුළු සියලුම දෙනාට මේ ලබා දුන් සහයෝගය පිළිබඳව නැවතත් මගේ කෘතවේදීත්වය පළ කරමින්.